දැක්ක විශේෂත්වය තමයි අර පාරවල් පහ දකින්න ලැබෙනවා එක පැත්තකින් නැව් යන මුහුදු මාර්ගයේ පේනවා අනිත් පැත්තෙන් මහා මාර්ගය ඊට පස්සේ කෝච්චි පාර ඊට පස්සේ මේ පැත්තෙන් ගුවන් යාන ගුවන් දාවන පැත්තේ මේ සියල්ල එක තැනකට එක් වෙච්ච මම දැකපු පළවෙනි තැන තමයි මෙතන කොග්ගල මහා ප්‍රඥා මාටින් වික්‍රමසිං මහත්තයාගේ නව කතාවල අපි හිරුගල් දේවාලය පිළිබඳව අහලා තියෙනවා පැරණි देव प्रतिमा तीयनवा बुद्ध मंदिर इधिकरण बुद्ध मंदिर संबंध करूपरण सिद्ध कर पुराण हिवदाप देवालय पीठ गल बोर गल विनाश कर धर्मशाला विशेष स्थान दकुन पलाते सूर्य वंदने तरपू स्थान दिखें एक स्थान पोगल पीडलतीन हिरुगल देवालय हिरुगल देवालय अदापे अविल එම විහාරස්ථානයේ දැන් වර්තමානයේ වෙන විට එම හිරුගල් දේවාලය දේවගිරි විහාරය කියලා තමයි හඳුන්වන්නේ එම විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේ කොග්ගල විමලකිත්ති ස්වාමින් වහන්සේ මා සමග සිටිනවා උන්වහන්සේගෙන් මා මුලින්ම අහන්න කැමති ස්වාමින් වහන්සේ මේ කොග්ගල පිහිටි මේ හිරුගල් දේවාලය ඉතිහාසය පිළිබඳව ඔබ වහන්සේගේ දැනීම මොන වගේද मगे धनीम अभी इतिहास मे विहारस्थाने बेड सिटी अपे गुरुदेव हंसल पंचवी महास्वामी हंस मेके इतिहास किसी धनीम प्रभाग ने तीयन मे स्थाने आरंभ विलती हिरुअधान देवालय की हिरुअधान देवालय की आरंभ ईट पे दी वसेदि देवगिरी विहारे नमी बौद्ध सिद्धस्थान पुराण हिरुगल देवालय ऐतिहासिक तुरतुरु बहु देवाल विनाशी न वर्तमान देवगिरी विहारे बौद्ध सिद्धस्थान दहाटवीन शिवसेतमय ऐतिहासिक तुरतुरु अपट जनगणना स्वामी विहारस्थान स्थान अतीते देवालय जनता අතීතයේ පැවතිච්ච දේවාලය කොයි කාලේ නිර්මාණය වෙච්ච එකක්ද ඉතිහාසය මොන වගේද දැන් ඔය අතීතයේ පැවතිච්ච දේවාලය පිළිබඳව මේ ගමේම උපන් උගත් බුද්ධිමත් පඬිවරේ කන අර්ජෙන් අවුදු මහත්මයා මේ ඉතිහාසය පිළිබඳව යම් යම් ලිපිලේඛන සඳහන් කරලා තියෙනවා ඒක दिव्यक सदहां कल्लती नवा पुराण लंकावे हिरुअधान देवाल हतरा तिगुणा पुराण हिरुअधान देवाल हतरे देखा तिबिलती है दपुन बलाते एक में कोग्गल हिरुगल देवालय अनित देवालय देवंदर विश्व देवालय की स्थान अतीते हिरुअधान देवालय अनित देवाल देख पुराने दिव्रतीय उत्तरे नगिन प्रदेश वर
මේ කොබ්බල හිරුගල් දේවාලය පිළිබඳව තොරතුරු ප්‍රකාශ කරනකොට බුද්ධාගම ලංකාවට එන කලින් ඉඳලා බිහිවෙච්ච ස්ථාන හැටියටයි සඳහන් වෙන්නේ අපි දන්නවා ස්වාමීන් වහන්සේ සූර්ය වන්දනය සිද්ධ කළේ ප්‍රධාන වශයෙන්ම අපි අහලා තියෙනවා රාවණ රජතුමා රාවණ රජතුමා සූර්ය වන්දනය සිද්ධ කරා කියලා අහලා තියෙනවා එතකොට මෙම ස්ථානයත් රාවණ රජතුමාට නැත්නම් රාවණ ඉතිහාසයට සම්බන්ධ ස්ථානයක්ද එහෙම නැත්නම් පසුකාලීනව ඇති වෙච්ච ස්ථානයක්ද මේ ස්ථානය රාවණ යුගයට සම්බන්ධයි කියලා ජන ප්‍රවාදවල පවතිනවා අපට හරියාකාරවම ඒ ඔප්පු කරන්න බැරි ඒ හිරු අදහපු දේවාලයේ පිහිටා තිබුණු ස්ථානයේ පැරණි සෙල්ලිපි තිබිලා තියෙනවා ඒ සෙල්ලිපිවල සියලු තොරතුරු සඳහන් වෙලා තියලා තියෙනවා අද අපිට මේ පැරණි ඓතිහාසික තොරතුරු ඇතුළත් ඒ සෙල්ලිපි කිසිවක් දකින්නට මේ ස්ථානේ නැහැ ඊට හේතුව තමයි බ්‍රිතාන්‍ය ආණ්ඩුව අපේ රට පාලනය කරද්දී 1942 වර්ෂයේ මේ කොග්ගල ගුවන්තොටුපළ ඉදි කරලා තියෙනවා කොග්ගල ගුවන්තොටුපළ ඉදි කිරීමට පැමිණි බ්‍රිතාන්‍ය හමුදාව මේ ස්ථානයට බොහෝ හානි සිද්ධ කරලා තියෙනවා පුරාණ හිරුවදාපු දේවාලය පිටි ගල බෝර ගහලා විනාශ කරලා තියෙනවා අදත් ඉතිරිවෙච්ච කොටස් තියෙනවා ඒවා ඒ සලකුණු තියෙනවා විනාශ කරපු හැටි එතන තිබුණු සෙල්ලිපි ඒ අය විසින්ම විනාශ කරලා දාලා තියෙනවා ඒ අයට අවශ්‍ය වෙලා තියෙන කොබ්බල ගුවන්තොටුපළක් ඉදි කරන්න ඒ ඉදි කිරීම සඳහා මේ ස්ථානයේ අක්කර 3ක විතර ප්‍රදේශයක විදිච්ච කන්දක් තිබුණා ඒ කන්දේ බස්නාහිර ප්‍රදේශයෙන් තමයි ඒ ගලේ හිරුවදාපු දේවාලය තියලා තියෙනවා. එතන තමයි පැරණි සෙල්ලිපිත් තිබලා තියෙන්නේ. මේ විතාන හමුදාව පැරණි දේවාලයේ තිබුණු ගල බොර ගහලා විනාශ කළා. ඒව අරගෙන තමයි ගුවන්තොටුපළ ඉදි කරලා තියෙන්නේ. කන්ද කඩලා පස්ස අරගෙන පැරණි දේවාලයේ ගල විනාශ කළා ඒව අරගෙන මේ ගුවන්තොටුපළ ඉදි කරලා තියෙනවා. එතන වර්තමානයේ ගුවන් හමුදා කඳවුර තියෙන මේ ප්‍රදේශයේ දෙවන ලෝක උද්දරනේ මේ ගුවන්තොටුපළ හදලා තියෙන්නේ. ඒ ගුවන්තොටුපළ හදපු නිසා තමයි හිරුගල් දේවාලයට අඳුරු යුගයක් උදා වුනේ. ඓතිහාසික තොරතුරු සියල්ලම විනාශ වෙලා ගිහිල්ලා. අද හැබැයි පැරණි දේව ප්‍රතිමා තියෙනවා. ඒ දේව ප්‍රතිමා කියන්නේ 18 වෙනි සියවසේදී ඒ බුද්ධ මන්දිරයේ ඉදිකරනකොට බුද්ධ මන්දිරයට සම්බන්ධ කරලා තමයි පැරණි දේව රූප පව ඉදි කරලා තියෙන්නේ. ඒ කොටස තමයි අද අපිට දකින්නට තියෙන්නේ. අනිත් ඓතිහාසික දේවල් සියල්ල විනාශ කරලා. එතකොට මේ දේවාලය ඓතිහාසික දේවාලයක් විදිහට එදා ඉඳලා අද වෙනකම් පවත්වාගෙන යනවා. ඔව්. දැන් මේ දේවාලයට විශාල වශයෙන් සෙනඟක් වෙනවා නොයෙක් දෙහිලි කරන්න සහ පූජාවල් කරන්න නොයෙක් ප්‍රදේශ වලින් ජනතාව ගන්නේ. දැන් මේ ස්ථානය අතීතයේ ඉඳලා මේ වෙනකම්ම මිනිස්සු එක්ක නොකොඩවා සුපුරුදු විදියට එනවා. ඔව් විශ්වාසයෙන්. ඒකට හේතුව අතීතයේ ඉඳලම මේ ස්ථානය පිළිබඳව විශාල විශ්වාසයක් ඇතුවයි ගම්වාසීන් අවට ගම්වාසීන් මේ ස්ථානේ පුදු පූජාවල් තියලා තියෙනවා. ඉරුවදහපු දේවාලය ළඟ. ඒ පිළිබඳව මහාගත්කරු මාටි වික්‍රමසිංහ මහත්මයාගේ ග්‍රන්ථවල පවා සඳහන් වෙනවා අතීතයේ කොග්ගල ගමේ මිනිස්සු ඉරුගල් දේවාලයේ පුදු පූජා තබු ආකාරයෙන් පිළිබඳව අතීතයේ ඒ පුදු පූජා තබු අය තම තමන්ගේ ප්‍රශ්නවලදී පූජාවල් තියලා ඒව විසඳගෙන තියෙනවා මේ ස්ථානය ගම්වාසීන්ගේ දුකට පිහිට වෙච්ච දේවාලයක්. ඉතින් අතීතයේ ඉඳලම මෙතන ස්ථානයේ තියෙන ඓතිහාසික බව වගේම මේ ස්ථානයේ බල සම්පන්න බව ගම්වාසීන් තේරුම් අරගෙන හිටියා. ඒක මේ ගමේ විතරක් නෙවෙයි අවට ගම්වල වුණා. ඉන්නේ අයවිල්ලා හිරුගල් දේවාලයේ පූජාවක් තිබුණා නම්
वारे प्रतिफल लागू विश्वास विश्वास गौरव विश्वास गमे जीवत वेडिटियालट मे विपत्ति विदेशी अमुदाव ए आये गुआन मुहूर्त कनागन वेटियन अदाते मुहूद्यान दीवरे अंत ए वेटिच गुआन उनके दल वेट अहुन एवागे माय अमुदाव गमन करपु ट्रक मे स्थान विनाश दलवाण दिबर मतुवेला बमर मतुवेला विदेशी हमदाट बर पत्र विधियट मे देवालय विपाक लभिलतीनो मे स्थान विनाश करेम नूर नाट मीट वडा विनाश तवा सिद्ध करो ඒ ඇයට කඩන්න බැරි වෙච්ච කොටසක් අද අපිට දකින්නට ලැබෙනවා ඒ පුරාණ දේවාලයේ තිබිච්ච තරමේ කොටසක් මොකද පුරාණයේ මේ ස්ථානයේ ප්‍රාදේශීය රජ කෙනෙක් ඉඳලා තියෙනවා ඒක අරිසෙන් රහුදු මහත්තයාගේ ලිපිය සඳහන් වෙනවා සමන කියලා ප්‍රාදේශීය රජ කෙනෙක් එයා බලවන්ත කෙනෙක් එයාගේ වාසස්ථානය තිබලා තියෙන්නේ මේ හිරුගල් දේවාලයේ මේ භූමියවල ඕ बुद्ध मंदिर चैत्रराज महंसे धर्मशाला मंदिर अंग सियल विहारांग अंगे समन्वित तिबिच विहारस्थान इन संगावास पुस्तकाल सीमा मे सियाल विनाश कर इतने धर्मशाला उदमलवे बुद्ध मंदिर चैतराजन महास धर्मशाला पावीची तथा धर्मशाला बारकमा धर्मशाला एक पावीची मे गोल अलिशिया विनाश कर मैं समन देवालय के देवालय देवालय प्रादेशिक राजकुमार संबंधी ओ ये समन देवालय की पशु काले पर्यटन करवा देवत् सलकला मिनी पूजा राज्य सिन तम समन देवालय संबंध से लाछने पुराण राज्य लाछने गौरव विश्वास देवालय नामे मे स्थानूजा बोधना प्रतिफल लागन गम्वासेंट वडा पिटस्तर पुज्जले मेतिमतुंग ऐल्ला बारहारवेनो बुद्ध पूजा तीयनो एयागे करुणु कारणा सार्थक वेला तीयनो अपि समगे यत्तो कथा बस कल्ल यन्ने एहेम दुरु बहरिन आपु अय पवा इतिन एदा तिबुनु विश्वासे अदा तीयनवा ए निसा तमयि
विश्वास मम पैविधि हट देखे वर्ष मम पैविधि मुलिन महिती अपे लुकुहाम देवरी लोक युद्ध समय मे पांचल अतर वेलीगम कूडन मूल की गमे पांचल अभिनव आरा पांचल मम पैविधि ईट पास मम गलेश अध्यापन लभुआ एम अध्यापन लबला मेहट आगे सामान्य हेट अटे वर्ष पम असल पूजोत्सव अतीतवार देव पूजोत्सव पवत्तल पवत्तल गमवासी आशीर्वाद गमट विपत्तिना मे स्थान मे देव पूजोत्सव नति गमट आशीर्वाद मे देव पूजोत्सव पवत्तपू अवस्था समहार अवृद्ध वल भोम तदबल अभी वर्षा मूल दिन अवस्था अभी बोधि महंस लंगट गी बोधि पूजा कल दिव्य मत अक्रम देव पूजोत्सव अवसर वन तुम अभी वर्षा कल समहार उदवियलोहल पौज्ञलिक दिव्यांगे धनवा लभिलती समहार जीवित हानिवलती समहार धनवा सिद्ध विलती है बोधे सिद्ध वेलती जीवित पूजा करना यदा बल संपन्न दिट सुनामी यदि उड़ा मे स्थान सुनामी जल गलागेना गलागेना आवट अपिट हानिया कुणेन अपे गमट हानिया कुणेन अनुमतर मे विहारस्थान इद्रिपिट गमन करपु पापदी अक्कत सुनामी टाहुने ना मैं गुवन नम्दा कांदवुरे निवार निकेतने हत्ती ना इतना पीरिसा केतिया ए आयत उनत किसी महानिया सिद्धुने ना ए आयत तांति मटु विहार अत्ताने में कांदवुरे टाहिल दवाय जीवित बेर गाते आरक्षा सरसा गाते ए वगे मैं संचार होटल वर सुनामी टा मुन देते उना किसी में विदेशी संचार कुटो ऐसे काटवा जीवित हानिया कुड़े ना विश्वास करनावादेवालय दिगिन दिगट गी गमट विशाल विपत्ति कटि काले कदि संपूर्ण गमे आयट सोय लगुना विश्वास करना गम वासीन विश्वास करना हिरुगा देवालय आशीर्वाद निरतुलम लगनेट उना उदमल इंटर गल गल विशाल कर उदमल आ रक्षा बुद्ध मंदिरी वाल विधा पत्नी अनु अवृद्धि हद्वे प्रेमदास जनाधिपति मागे नियमे पुरा विद्या हद्वा दिन अवृद्धि मेव रखना अभी शक्ति गम दुप एक रमणीय भूमि भाग අර කඳු උඩට ගියාට පස්සේ මම දැක්ක විශේෂත්වය තමයි අර පාරවල් පහක් විතර එකට අපිට දකින්න ලැබෙනවා එක පැත්තකින් නැව් යන මුහුදු මාර්ගයෙන් එනවා අනිත් පැත්තෙන් මහා මාර්ගය ඊට පස්සේ කෝච්චි පාර ඊට පස්සේ මේ පැත්තෙන් ගුවන් යානා ගුවන් දාවන පතේ
මේ සියල්ල එක තැනකට එක්වෙච්ච මම දැකපු පළවෙනි තැන තමයි මෙතන. ඒ වගේම සන්නාස මේ අර පිටිපස්සේ කඳ උඩ ගල්ලල්ලපු පාරක් තියෙනවා. ඔව්. කැලෙන් වෙහිලා. ඔව්. ඒ පරණ පාරක්ද එහෙම නැත්නම් ඒක පසුබාලින ආදුපුත්ත මොකද්ද? ඒ තියෙන විහාරස්ථානයේ දකුණු දෙසින් තිබිච්ච පැරණි පාර. පැරණි පඩිපෙළ. ඒ පැරණි පඩිපෙළෙන් තමයි මේ විහාරස්ථානයට මේ කාලේ තම වාසින් ඇවිල්ලා තියෙන්නේ. ඒ පැරණි පඩිපෙළ අද තේරම ගරා වැටලා තියෙන්නේ. අපිට ඒ පැත්තෙන් මහා මාර්ගයෙන් ඇවිල්ලා රේල් පාර හරහා ඒ පඩිපෙළෙන් විහාරස්ථානයට පිවිසෙන පාරක් තිබුණා. ඒ පාර අපිට වෙළඳ කලාපයේ ඉදිකිරීම සමග ඒ පාර අහිමි වුණා. අපේ ලොකු හාමුදුරුවෝ වැඩ ඉන්න කාලේ ඒ පැරණි අයිතිය කියලා 1979 වසරේ පාර ලබා ගත්තා. ලබාගෙන පඩිපෙළ වුණ පරිසස්තරණය කරා. ඊට පසු කාලෙක 83 අවුරුද්දේ මේ ආසනයේ හිටියා මන්ත්‍රීවරයෙක් සුමිත්‍රත්න මහත්තයා කියලා ඒ මන්ත්‍රීවරයා විසින් මේ ඉඳම අපිට නැවතත් ඒ පාර අහිමි කරා. අපි වරින් වර රජයෙන් ඉල්ලා සිටියා පාර අපිට ලබා දෙන්න කියලා. නමුත් කෙරුණේ නැහැ අද වෙනතුරු. 1991 අවුරුද්දේ වෙළඳ කලාපයේ ඉදිකරාම ඒ පාර තිබිච්ච ඒ භූමි කොටස වෙළඳ කලාපයට පවරගත්තා. අපි ඒ අයගෙනුත් ඉල්ලීමක් කළා ආයෝජන මණ්ඩලයෙන් අපිට තිබිච්ච පැරණි පාර ලබා දෙන්න කියලා. ඒ අය පොරොන්දු වුණා. පොරොන්දු වුණාට අද වෙනතුරු අපිට පැරණි පාර ලබා දුන්නේ නැහැ. පැවති සෑම රජයකින්ම අපි ලිඛිතව ඉල්ලා සිටියා මේ පන්සලේ අයිතිය පිළිබඳව. නමුත් අද වෙනතුරුත් අපිට ඒ පාර ලබා ගන්න බැරි වුණා. මේ ස්ථානීය ඓතිහාසික වන්දනාකමකින් යුක්ත ඒ පාර නැවත සකස් කරගන්න වර්තමාන ජනාධිපතිතුමාට අපි පසුගිය දිනක ලිපියක් ඉදිරිපත් කළා. මේ පාර පිළිබඳව අපි විශ්වාස කරනවා එතුමාවත් මේ ගැන හිතලා මේ ඓතිහාසික ස්ථානය කිරුගල් දේවාලය කියලා ගන්න. කතරගම දෙවුන්දර අරුණම මේ පළාතට තියෙන ඓතිහාසිකම පැරණි ස්ථානයේ හිරුගල් දේවාලය පුරා විද්‍යාවට අයිති. අයිති වුණාට පුරා විද්‍යාවෙන් මේව සංරක්ෂණය කරන්නේ නැහැ. අද බුද්ධ මන්දිරයේ දිරාපත් වෙලා තියෙන අපිට සකස් කරගන්න ශක්තියක් නැහැ. ආර්ථික වශයෙන් අපේ ගම දුප්පත්. විහාරස්ථානය ඓතිහාසික වශයෙන් බොහොම පොහසත්. නමුත් වැඩක් නැහැ. ආර්ථිකයෙන් දුප්පත්. ඉතින් අපිට මේ බුද්ධ මන්දිරය දේව ප්‍රතිමා කියන ගොඩනැගිල්ල ආරක්ෂා කර ගැනීමට අවශ්‍යයි. අපේ දිරාපත් වෙලා තියෙනවා. වහල දිරාපත් වෙලා තියෙන්නේ. අලුතෙන් සකස් කරන්න ඕන. දොරවල් ජනේල් සියල්ලම දිරාපත් වෙලා තියෙන්නේ. එක්වරක් මේ වෙළඳ කලාපය ආරම්භ කිරීමට දින කිහිපයකට කලින් ප්‍රේමදාස ජනාධිපතිතුමා අපේ විහාරස්ථානයට ආවා. ඇවිල්ලා පැරණි තැනක් නිසා එතුමා මේක පරීක්ෂා කරලා බැලුවා. අපි බුද්ධ මන්දිරයට වෙච්ච හානිය පෙන්නවා 1991 අවුරුද්දේ. එතුමා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට නියෝගයක් දුන්නා. පැය 24න් ක්‍රියාත්මක වුණා. වසරක් ඇතුළත බුද්ධ මන්දිරය සකස් කරලා දුන්නා. දැන් අවුරුදු 30ක් වෙන මේ කටයුතු කළා. පුරා විද්‍යාවෙන් හදපු බුද්ධ මන්දිරයේ වහල ඒ වගේම දොරවල් දණේ සියල්ලක්ම දිරාපත් වෙනවා. දැන් ඒ අය ප්‍රතිසංස්කරණය කරන්නේ නැහැ. අපිට ගමේ ඉන්න දුප්පත් දායක පිරිසක් ගමේ දායක පිරිසට අපේ පන්සල රැක ගන්න තරම් ආර්ථික ශක්තියක් නැහැ. අපි ඉතින් උත්සාහ කරනවා පරිත්‍යාග සීලයෙන් මේ ආධාර උපකාර අරගෙන මේ ඓතිහාසික ස්ථානය තවත් වසර 30 ගණනක් පවතින ආකාරයට ආරක්ෂා කරන්න දෙන්න. ඉන්ටර්ලොක් ගල් 20000ක් උඩමළුවට ඇල්ලුවා. අල්ලලා ආරක්ෂා කරලා දුන්නේ ඒ අල්ලපු නිසා තමයි අදත් ඒ මළුව ආරක්ෂා වෙලා තියෙන්නේ. නැත්නම් අවුරුද්දෙන් අවුරුද්ද මේ කඳු පියස ටික ටික නාය යනවා. ආරක්ෂා කරගන්න ශක්තියක් නැහැ. ඒ ගල් ටිකෙන් තමයි දැන් මෙච්චරවත් ආරක්ෂා වෙලා තියෙන්නේ. විශාල ප්‍රාකාරයක් කඳ වටේටම දාන්න ඕන. නමුත් ඒ දාන්න තරම් අපිට ශක්තියක් නැහැ. පුරා විද්‍යාවෙන් කරන්නේ නැහැ. අපිට ඒවා කරගන්න තමයි පරිත්‍යාග සීලයෙන් අපි උදව් උපකාර ඉල්ලන්නේ මේ ඓතිහාසික ස්ථානේ රැක ගන්න උදව් කරන්න කියන එක. සම්හල් දැන් මේ පන්සලත් එක්කම අල්ලපු වැඩේ තමයි ගුවන් හමුදා කඳුර තියෙන්නේ. ඔව්. කඳුරත් එක්ක තියෙන සම්බන්ධතාවය කොහොමද?
ගුවන් හමුදා කඳවුරත් එක්ක අපි සමීප සම්බන්ධතාවයක් තියෙනවා. ඒ සමීප සම්බන්ධතාවය නිසා අපට පුළුවන් වුණා මේ විහාරස්ථානයේ පසුගිය කාලේ සිදු කළ සංවර්ධන කටයුතු වලදී ශ්‍රමදායකත්වය සම්පූර්ණයෙන්ම ලබා දුන්නේ පොග්ගල ගුවන් හමුදා කඳවුරේ. මේ හිටපු අනදින නිලධාරීතුමන්ලා බොහොම කරුණාවන්තයි. ඒ මහත්තුරුණක් දන්නවා මේ ස්ථානයේ තිබෙන අපහසුතාවයන් පිළිබඳව. විශාලදායක පිරිසක් නැති පන්සලක් දැන් උඩමළුවේ ඉන්ටර්ලොක් ගාලා අල්ලද්දී ඒව උඩට අදින්න අමාරු වැඩක්. ඒව උඩට ගෙනියලා සම්පූර්ණ ගල් අල්ලලා කටයුතු සිද්ධ කරේ ගුවන් හමුදායේ මහත්තුරු. ඒ වගේමයි බෝධි ප්‍රාකාරයේ ඉදිකිරීමේදී ඒ කටයුතු වලට ශ්‍රමදායකත්වය ලබා දුන්නු. මේ තාපයක් අප බැඳගෙන යනවා ඒ තාපයේ කටයුතු වලටත් ශ්‍රමදායකත්වය ලබා දෙන්නේ පොග්ගල ගුවන් හමුදා කඳවුරේ. අපි අතිශයින්ම සන්තෝෂ වෙනවා. එයා පියයන්ට ආශිර්වාද කරනවා ගුවන් හමුදා කඳවුරේ ඒ ශ්‍රමදායකත්වය ලබා දීම පිළිබඳව. එදා වගේම අදත් එයාත් අපිට උදව් උපකාර කරනවා. ගමේ දායක පිරිසට ඉටු කරන්න බැරි විශාල වැඩ කොටසක් පොග්ගල ගුවන් හමුදා කඳවුරේ අපට ලබා දෙනවා. පසුගිය කාලේ මේ කොරෝනා සංගතයත් එක්ක ගමත් ලොක්ඩවුන් කරලා තිබුණේ. ඒ කාලේ පවා ගුවන් හමුදා කඳවුරෙන් තමයි අපට දානය පවා ලබා දුන්නේ. අපි පින්දීමෙන් යුතුව ඒක සිහිපත් කරනවා. සම්හස මේ දේවාලයේ පිටි භූමියේ උමතක් තියෙනවා කියලා වටපිටාවෙන් ආරංචි වුණා. එහෙම ඇත්තටම එහෙමක් තියෙනවද? අපිටත් එහෙම ජනප්‍රවාද වලින් දැනගන්න ලැබිලා තියෙනවා. එක් ස්ථානයක් තියෙනවා උඩමළුවේ ඒ විනයක් වගේ එකක් තියෙනවා. එතනින් කුලඟේනෝ උඩහට. ඉතින් අපි ඒකත් හිතාගන්න බෑ මේ කොහොමද වෙලා තියෙන්නේ කියලා. නමුත් මේ අපිට ඉතින් යම් යම් අයගෙන් ආරංචි වෙලා තියෙනවා රාවණ යුගයේදී තිබිච්ච දෙයක් කියලා. ඒවා මොහොතට සම්බන්ධව තිබුණා කියලා කියනවා. ඉතින් ඒ කාලේ පුරාණ ශ්‍රී ලංකාවේ ওই දුම්රිය මාර්ග පවා වැටෙන කලින් මේව සම්බන්ධ වෙලා තියෙන්නේ නැති මොහොතට සම්බන්ධ වෙලා ඒවැ කොටස් වෙන්න පුළුවන් දැනටමත් ওই තියෙන්නේ. ඉතින් අපිට තවත් හිතවතෙක් කිව්වා මේ ඒ සම්බන්ධව ගොඩාක් ඓතිහාසික තොරතුරු මාතර වංශය කියන ග්‍රන්ථයේ සඳහන් වෙනවා කියලා. මම උත්සාහ කරනවා ඒ ග්‍රන්ථය හොයාගෙන තවත් තොරතුරු දැනගන්න. රාවණ යුගයට සම්බන්ධයි කියලා. රාවණ ඉතිහාසයට සම්බන්ධ ලංකාවේ තියෙන වැදගත් ස්ථානයක් තමයි මේ කොග්ගල සිරිගල් දේවාලය. දකුණු පළාතේ සුන්දර ස්ථාන අතරින් ඔබට ඇවිල්ලා නරඹන්න පුළුවන්, ඒ වගේම ඔබට ඇවිල්ලා වන්දනාමාන කරන්න පුළුවන් ඓතිහාසික වැදගත්කමකින් යුතු ස්ථානයක් තමයි තිරුගල් දේවාලය. කොග්ගල මහා ප්‍රඥා මාටින් වික්‍රමසිංහ මහත්තයාගේ නවකතාවල අපි තිරුගල් දේවාලය පිළිබඳව අහලා තියෙනවා. ඒ කතා කරලා තියෙන්නේ, ඒ ලියලා තියෙන්නේ මේ තිරුගල් දේවාලය පිළිබඳව. මේ ස්ථානයේ වැඩි දියුණුවට, මේ ස්ථානයේ කල්පවැත්මට ඔබට යම් කිසි දායකත්වයක්, ඔබට යම් කිසි උදව්වක් කරන්න පුළුවන් නම් මෙතෙන්ට ඇවිල්ලා බලලා මෙතන වාර්ෂිකව පැවැත්වෙන දේවාලයේ මංගල්‍ය, එහෙම නැත්නම් වාර්ෂික ඇසළ පූජෝත්සවය, ඒ ස්ථානයටත් ඒ අවස්ථාවටත් ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක සෑම වර්ෂයකම සඳහස අගෝස්තු මාසේ පැවැත්වෙනවා. ඔබට හැකි ආකාරයෙන් මේ ස්ථානට පැමිණලා මේ තියෙන වටිනාකම, ඓතිහාසිකත්වය සහ සීලබූතිය පිළිබඳව ඔබට බලලා යම්කිසි තීරණයක් අරගන්න පුළුවන් මේ ස්ථානයේ වැඩි දියුණුවට, මේ ස්ථානයේ දිගුකල් පැවැත්මට ඔබට යම්කිසි සහයෝගයක් දෙන්න පුළුවන් නම් ඒකත් කරන්න කියලා අපි ඔබගෙන් ඉතාමත් ආදරයෙන් ඉල්ලනවා. විශේෂයෙන්ම රාවණ ඉතිහාසය පිළිබඳ හොයන අය, රාවණ ඉතිහාසයට ඇලුම් කරන අය, රාවණ රජතුමාට කැමති අය ඇවිල්ලා බලන්න පුළුවන් මෙතන ඉතිහාසය මොන වගේද කියලා. ඒ අයටත් විශේෂ පණිවිඩයක් තමයි මේ හිරුගල් දේවාලය. ඔබටත් යම් කිසි දෙයක් මේ ස්ථානය වෙනුවෙන් කරන්න පුළුවන් නම් දේ නිමල කිත්ති ස්වාමීන් වහන්සේගේ දුරකථන අංකය අපි තිරේ දාන්නම්. ඉතින් එහෙනම් ඔබට ස්තුතිවන්ත වෙනවා. නැවතත් අපි ඔබට ආරාධනා කරනවා පැමිණෙන්න හිරුගල් දේවාලයට, කොක්කරට. පෙරවන් සාරණයි.